ලෝකයේ පුවත් මවන ජනප්‍රිය චරිත අතර චතුරිකා පීරිස් කියන්නේ ඉදිරියෙන්ම සිටින තරුවක්. ඇතැම් අවස්ථාවල චතුරිකාගේ කලා දිවියේ තොරතුරුවලටත් වඩා ඇගේ පෞද්ගලික දිවියේ තොරතුරුවලට රසිකයන්ගේ අවධානය වැඩි වුණා. මොනව කොහොම සිද්ධ වුණත් ඇය බොහොම නිසංසලේ ඇගේ ගමන යනවා. පසුගියදා සිය ජීවිතයේ උතුම් පදවියෙන් ඇය පිදුම් ලැබුවා. අම්මා කෙනෙක් වුණාට පස්සේ තවම රංගන කටයුතු වලට ගියේ නැද්ද? මම ඇත්තටම ටෙලිනාට්‍යයක වැඩ පටන් ගත්තේ බබා ඉපදිලා දවස් 17න්. මොකද දරුවා ලැබුණු කාලේ මම කලින් වැඩ කරපු ටෙලිනාට්‍යයක ඉතිරි කොටස් රූගත කිරීම ආරම්භ වුණා. ඒ නිසා මට ඒකට යන්න සිද්ධ වුණා. ඊට පස්සේ මම ලොකුවට වැඩවලට ගියේ නැහැ. මම ආයෙත් වැඩ බාර අරගෙන තියෙන්නේ මැයි මාසෙන් පස්සේ කෙරෙන නිර්මාණවල. දැන් ඉස්සර වගේ කාර්යබහුල වෙන්න අපහසුද? මම රංගන කටයුතු වලින් කවදත් කාර්යබහුල වෙලා වැඩ කරන්නේ නැහැ. ඒත් මගේ වෙනත් වැඩ නිසා මම කාර්යබහුලයි. ඇයි ඔබේ ප්‍රධාන කාර්ය රංගනයේ පැත්තකින් තියලා වෙනත් වැඩවලට යොමු වෙලා ඉන්නේ? අනිත් වැඩවලට ගියාම සවස් වෙද්දිත් ගෙදර එන්න පුළුවන්. හැබැයි ෂූටින් වලට ගියාම සමහර වෙලාවට රෑ වෙනතුරු එතනින් එන්න අපහසුයි. ඒ නිසා මං දැන් වැඩ බාරගන්නෙම ටිකක් නම්මිශීදී වෙලා කටයුතු කරන්න හැකි අයත් එක්කයි. මොකද දීර්ඝ වෙලාවක් මට බබාගෙන් දුරස් වෙලා ඉන්න අපහසුයි. වෘත්තීය වැඩ නිසා දරුවගේ වැඩ කටයුතු ඉටු කරන්න කාලේ හොයාගන්නේ කොහොමද? 90%ක් විතර මම තමයි දරුවගේ වැඩ කරන්නේ. ගයන්ගේ අම්මත් අපිත් එක්ක ඉන්නවා. තව උදව්වට කෙනෙකුත් ඉන්නවා. ඒත් දරුවගේ කෑම ටිකේ ඉඳන් හැමදේම සූදානම් කරලයි මම ගෙදරින් යන්නේ. චතුරිකා අම්මා කෙනෙක් වුණාට පස්සේ ජීවිතේ වෙනස් විදිහට දැනෙන්න පටන් ගත්තද? ඒක හරිම සුන්දර අත්දැකීමක්. වෙනත් රැකියා කරන අය දරුවෙක් ලැබිලා නිවාඩු ලැබෙන්නේ මාස 3යි. මම කල්පනා කරනවා ඒ අම්මා එච්චර ඉක්මනට දරුවා ගෙදර තියලා වැඩට යන්න හිත හදාගන්නේ කොහොමද කියලා. මොකද දරුවෙක් ලැබුණාට පස්සේ අපි දරුවත් එක්ක ඇතිවෙන බැඳීම් මේයි කියන්න බෑ. දැනටත් මම මොකකට හරි යනවා නම් දෙතුන් වතාවක් හිතනවා. දැන් හැම තීරණයක්ම ගන්නේ දරුවා ගැන හිතලාද? මේ වෙලාවේ අපිට තියෙන වටිනාම වස්තුව තමයි මගේ දරුවා. එයාව අමතක කරලා අපිට කිසිම තීරණයක් ගන්න බැහැනේ. දුවගේ අනාගතය ගැන තියෙන හීන මොනවද? මට ලැබුණු සහ මට ලැබුණේ නැති සැප සම්පතුත් දුවට දීලා හොඳට උගන්වලා අපේ රටට ජාතියට බරක් නැති කෙනෙක් කරන්නයි අවශ්‍ය. දුවට නම් තියන්න හවුල්ුනේ කවුරුද? දුවගේ නම ආරාධනා හංසද්වනි වික්‍රමතිලක. ආරාධනා කියන නම දැම්මේ ගයාන්. ඒක අමුතු හැඟීමක් ඇති නමක්. ඒ නම මැදට වෙන නමක් දාන්නේ නැහැ කියලා හිතාගෙන හිටියේ. ඔය අතරේ මගේ නංගිගේ සැමියා වන ෆේෂල මනෝජ් තමයි හංසද්වනි කියන නම යෝජනා කරලා තියෙන්නේ. මේක සංගීතයේ එන හංස කියන රාගයේ, ඒ කියන්නේ හංස නාදය කියන අදහසයි. දුවත් රංගනයට යොමු කරන්න අදහසක් තියෙනවද? මගේ නම් මේ ගැන ප්‍රශ්නයක් නැහැ. හැබැයි රටේ කලාව අද තියෙන තැන තියෙනවා නම් කලාව තෝරගන්න එක ගැන අපි දෙපාරක් හිතන්න වෙනවා. ඉස්සරහට එන තත්ත්වයක දරුවෙකුට ලොකු බලපෑමක් කරන්න බෑ. මොකද එයාලගේ පරම්පරාව අපිටත් වඩා ස්වාධීන වෙයි. ඇත්තටම යා කලාවට ඇත්තටම ලැබි කෙනෙක් වුණොත් අපි සහයෝගය දෙනවා. ලංකාවේ කලාව කරන්න බැරි වුණොත් මේ රටෙන් පිට ගිහිල්ලා හරි කලා කටයුතු වලට දායක වෙන්න. ගයන් හිටිගමන් දේශපාලනයට යොමු වෙන එක ගැන ඔබගේ අදහස් මොකද? මුලින්ම මගේ කැමැත්තක් තිබුණේ නැහැ. නමුත් එයා හිටිගමන් දේශපාලනය ගැන කැමැත්තක් ඇති වුණා නෙවෙයි. ඔහු පාසල් වියේදී දේශපාලන විද්‍යාව හදාරලා තියෙනවා. අත්තනායකෙම් හේරත් සර් ගයන්ට කියලා තියෙනවා නරකද ගයන් දේශපාලනය හදාරන එක පැත්තක තියලා නළුවෙක් වුණොත් ඒකට සුදුසුකම් හොඳටම තියෙනවනේ කියලා. ගයන්ගේ කැමැතිම විෂය දේශපාලන විද්‍යාව. එයා බොහොම කැමැත්තෙන් ඒ දේ කරන නිසා මම හිතනවා ඔහු දේශපාලනයෙන් වැඩක් කරයි කියලා. මේ දිනවල ඔබට හා කලකදී ඔබට සමීපව සිටි කෙනෙකුට හිමි දේපලක් ගැන ලොකු කතාවක් හොමාරු වෙනවා නේද? ඇත්තටම ඒ ගැන කතා කරන්න මං කැමති නැහැ. මගෙන් පුවත්පත් කිහිපයක්ම ඔය කාරණාව ගැන ඇහුවා. මම කිසිම ප්‍රකාශයක් කිරීමෙන් වැළකී සිටියා. ඔය ගැන තවදුරටත් කතා කිරීමෙන් මිනිසුන්ට කතා කරන්න අනවශ්‍ය මාතෘකාවක් ලබා දෙන එකයි වෙන්නේ. කොහොම වුණත් ඔබලා ගැන මේ තරම් දේවල් සමාජයේ කතාබහ වෙද්දී ඒ ගැන උපේක්ෂාවෙන් බැලිය හැකිද? අද වන විට වැඩියෙන්ම කතාබහට ලක්වෙන චරිත අතර මම සහ ගයාන් ඉන්නවා කියලා මම හිතනවා. පළ ඇති රුකට නික හැමෝම ගල් ගහන්න කියලා කතාවකුත් තියෙනවනේ. මම ඇත්තටම ඔය කිසිම කෙනෙක් කියන දෙයක් ලොකුවට ගණන් ගන්න කෙනෙක් නෙවෙයි. මම ජීවත් වෙන්නේ මගේ හිතට හොඳයි කියලා හිතන විදිහට. අද ඊයේ උපන් දරුවටත් අපහාස කරන මිනිස්සු ඉන්න රටක්. අපිට දොස් කියන එක හරිම සාමාන්‍යයි. අපි සමාජයේ ප්‍රසිද්ධ අය නිසා අපේ ශේෂ්ඨයේ අයගේ ජීවිතවලට පිටතට නොදිය යුතු දේවල් ලොකුවට පිට වෙනවා. මිනිසුන් Tamanගේ තියෙන මානසික ආතතියින් පිට කරගන්න ඒ දේවල් පාවිච්චි වෙනවා. මට කිවිසුමක් ගියා චතුරිකාට ලොකු කිවිසුමක් ගියා කියලා ප්‍රචාරය වෙනවා. කාලයක් මමයි ගයානුයි සමාජයේ ලොකු මාතෘකාවක් වෙලා හිටියා. ඒ ගැන මම සතුටු වෙනවා මිනිස්සු අපිට ආදරේ නිසානේ අපි ගැන කතා කරන්න කියලා. ඒ නිසා ඕවට සැලෙන්නේ නැහැ. උපේක්ෂා සහගතව බලනවා. අපගේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා.